අද දින එනම් 25 වන දින සිදුවන බව කියන කැබිනට් සංශෝධනයේදී හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ විදේජාස රාජපක්ෂ මහතාටද අමාත්‍ය ධූරයක් ලබා දීමට අවධානය යොමු වී ඇතැයි වාර්තා වෙනවා. ඉකුත් සතියේ දිනක විජේදාස රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදු වී ඇති බවත් සඳහන්. විජේදාස රාජපක්ෂ මීට පෙර යහපාලන ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය ධූරයේ කටයුතු කළා. ඔහු එම ධූරයෙන් ඉවත් වූයේ යහපාලන ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතර ආචාර්ය හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පි පෙරේරා, සුජීව සේනසිංහ හා රවින්ද්‍ර සමරවීර යන අයට කැබිනට් නොවන අමාත්‍ය ධූර ලැබෙනු ඇතැයිද සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙකුටම එලෙස කැබිනට් නොවන අමාත්‍ය ධූර ලැබෙනු ඇතැයි වාර්තා වෙනවා. බුද්ධික පත්‍රණ නලින් බණ්ඩාර සහ ලකී ජයවර්ධන යන මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධූර ලැබෙනු ඇතැයිද සඳහන්. යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යාංශ කීපයකම සුහද මාරු සිදුවීමට නියමිතව තිබෙනවා. එයනුව ප්‍රශ්චිකාර්ම අමාත්‍යාංශය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා වෙත පැවරුණු ඇතැයිද, ඔහු විසින් මෙතෙක් කටයුතු කරන ලද ආපදා කළමනා කරන අමාත්‍යාංශය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවරුණු ඇතැයිද සඳහන් වෙනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල යටතේ ඇති උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනත් අයකුට පැවරුණු ඇතැයිද, අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයට අනුයුක්ත ආයතනය වෙනස් වනු ඇතැයිද වාර්තා වෙනවා. මීට අමතරව SP දිසානායක මලික් සමරවික්‍රම, දයාසිරි ජයසේකර, හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ විෂයන්ද වෙනස් වනු ඇතැයි බවයි පවසන්නේ. තිලක් මාරපර අමාත්‍යවර යටතේ ඇති විදේශ අමාත්‍යාංශය වෙනත් අයකට පැවරුණු ඇතැයිද සඳහන්. ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයාගේ වනජීවී අමාත්‍යාංශය ඉවත් කිරීමටද යෝජනා වී තිබෙනවා. කෙසේ වෙතත් පාටලි චම්පක රණවක, වජ්‍ර අභේවර්ධන, නවීන් දිසානායක, අඛිල විරාජකාරියවසම් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් නොවනු ඇතැයි දේශපාලන ආරංචිකයා මාර්ග පවසනවා. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් පාටලි චම්පක රණවක මහනගර සභා, බස්නාහිර සභා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනවා. වජිර අභේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයායි. අඛිල විරාජකාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, නවීන් දිසානායක වැවලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනු ලැබැයි වාර්තා වෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.